සුබෝදසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම හදවතින් බර වෙලා දුකටපත් වෙලා ඉන්න ඔබ හැමෝටම මූලිකත්වය අරගෙන සමාජ ජනක සිරුම දිනාට යහපත් දවසක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආගමද අපිට මේ තරම්ම ප්‍රශ්න ඇති කළේ කියලා ටිකක් ගැඹුරින් හිතනකොට වෙලාවකට හිතෙනවා. ආගමක් මුල් කරගෙන ඒ ආගමේ අන්තවාදී තැනකට ගොහින් ඒ තැනත් එක්ක මූලික වෙලා සමාජයේ බෝම්බ පුපුරන තැනට සමාජයේ පදනම බිඳවට්ටන තැනට යනවා නම් මොකටද මේ අපිට ආගමක්? මේ ආගම් ජාති නිසාද අපි මේ තරම් ලොකු ව්‍යසනයකට අද මූලික වෙන්නේ? අද ලෝකේ කලාප වශයෙන් ගත්තහම ආගම් ව්‍යාප්තවාදය මත පදනම්වද දැන් ත්‍රස්තවාදය හිසෝසෝලා තියෙන්නේ. ඒ නිසා ආගමක් අපිට ඕනෙද කියන දේ ඔබට මට හිතුන් නැති ඒ වාරගාන අනන්තයි කියන දේ අපි අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. ඒ නිසා සැබෑ ආගම සහ ආගම හරහා අන්තවාදය කරා යන නොවිය යුතු කාරණා සියල්ල පිළිබඳ කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. මේ රට ඇතුලේ බොහොම ගෞරවයෙන් අපි කතා කරන බෞද්ධ දර්ශනය හෝ වේවා, අනෙකුත් දර්ශනයන් හෝ වේවා, කතෝලික දහම හෝ වේවා, මේ සියලු මංශ පිළිබඳ මනාවියත් දැනුමක් ඇති එතුමන්ට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද දවසේදී කතා බහ වෙනුවෙන්. ඥානාර්ථ ප්‍රදීපයේ උපවත්පතේ කර්තෘ ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමනි, බොහොම ගෞරවයෙන් ජාතිකරු පහෙන් පිළිගන්නවා අයිවාන් කියලා. ආගමක් මිනිසුන්ට ඕනෙද? ඇත්තම ආගමික හැදියාව තුළ මිනිස්සුන්ට ලොකු සහනයක් වෙලා තියෙනවා ලෝකෙ පුරා ගත්තම. නමුත් අර ආගමික චින්තනය කියන එක අදයි ඇතුණ එකක් නෙමෙයි. අවුරුදු බිනිසා ජීවත් වෙන කාලේ ඉඳලම ආගමික චින්තනයක්, ආගමික පැත්තක් හැම මිනිස්සෙක් තුළම තියෙනවා, තිබුණා. දැන් ඕකේ ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ ඔබ සඳහන් කරා අර මහතන්නේ හැඳුනීම දෙනකොට මේ අන්තවාදයක් කියන එක. ඇත්තටම අනන්‍යතාවය කියලා කියන්නේ අන්තවාදී බවක් නෙමෙයි. අනන්‍යතාවයක් තියෙනවා හැම කෙනෙකුටම. ඔබට අනන්‍යතාවයක් තියෙනවා, මට අනන්‍යතාවයක් තියෙනවා, ආගමකටත් අනන්‍යතාවයක් තිබෙනවා. නමුත් ඒක තව කෙනෙකුට බාධාවක් වෙන්නේ නැහැ. ඒක නිවැරදි ආගමන. නිවැරදි ආගමක් හැම වෙලේම අනිත් කෙනාව නගා සිටවන, අනිත් කෙනාව ඉස්සරහට ගේන්න, අනිත් කෙනාට උදව් කරන්න ආදරය කරන දෙයක් මිසක් අනිත් කෙනාව නැති කරන ආගමක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙම කිසිම ආගමක් නැහැ. ඒක නිසා අනිත් එක මා කැමති ඔබ ඒ අහපු ආරම්භක ප්‍රශ්නෙම තියෙනවා කරුණු ගොඩාරියක්. එකක් තමයි දැන් අප වචනයක් පාවිච්චි කරනවා ඊතෝස් කියලා. ඊතෝස් කියලා කියන්නේ පැහැදිලි කරන්න බැරි පෞද්ගලික අත්දැකීමක්. ආගමක් එක්ක ගත්තම, එහෙම නැත්නම් දර්ශනයක් එක්ක ගත්තම හැම මිනිස්සෙක් ගාවම තියෙනවා තමන්ට පැහැදිලි කරගන්න බැරි අධ්‍යාත්මික වූ එකමුතුවක් තමන්ගේ ආගමත් එක්ක. ඒක නිකන් තව සරලව කරලා කිව්වොත් එහෙම සමහර විට පල්ලියට පන්සලට එන්නේ නැති කෙනෙක්ට උනත් තමන්ගේ ආගමට මොනවාරි වෙනවා කියලා කොහොම තරහ යනවා. ඒ ඇයි? ඒ කියන්නේ ආගමක් එක්ක උපතින්ම, එහෙම නැත්නම් ස්වභාවයෙන්ම හැම කෙනෙක්ම බැඳලා ඉන්නවා. තවම දැකලා තිනවා සමහරවිට අපි කිසිම ආගමක් අදහන්නේ නැහැ, අපිට අර ආගම ඕනේ නැහැ, මේ ආගම ඕනේ නැහැ කියලා කියන අය පවා පෞද්ගලිකව ආගමික දේවල් කරගන්නවා. ඉතින් මේකෙන් මිනිස්යාගේ ස්වභාවය ගත්තම ආගමිකයි. නමුත් දැන් මම ඔබට එක දෙයක් සඳහන් කරන්න ඕන, දැන් කාලේ ඇවිල් ඉවරයි ආගමික වෙන ගමම්ම අධ්‍යාත්මික වෙන්න. මේක හරි වැදගත්. ඒ කියන්නේ ඔබ හැව ප්‍රශ්නය දැක්කම ඔබ හැව්වේ රිලිජන් කියන එක. රිලිජන් ඇන් ස්පිරිචුවලිටි කියලා කියන්නේ දෙකක්. ඒ කියන්නේ ආගම සහ අධ්‍යාත්මිකත්වේ. එතකොට අපි කියන අර එක තැනක අපි සාමාන්‍යයෙන් කතා කරද්දී අපිට කියන්න පුළුවන් we are religious but not spiritual කියලා කියනවා. ඒ කියන්නේ අපි හැමෝම හරි ආගමිකයි. නමුත් අධ්‍යාත්මික නැහැ. නමුත් අද ලෝකෙ ගත්තම හැම තැනම විශේෂයෙන්ම තරුණ කණ්ඩායමේ ඉල්ලීම තියෙන්නේ අද අපිට අධ්‍යාත්මික පැත්ත ඕන කියන එක. ඒ කියන්නේ ආගම දහම කියලා කිව්වම අද වැඩියෙන් ඉල්ලන්නේ මොකද්ද? දහම. දහම ඕන. ඒක ක්‍රියාත්මක කරන්න ඕන එක තමයි කියන්නේ. ඒ නිසා ඔබ අහම් ප්‍රශ්නෙට කිව්වොත් එහෙම පිළිතුර බොහොම පැහැදිලි කළා. ඔබට කියපු දේ තමයි කියන්න පුළුවන් දේ තමයි හැම මිනිස්සෙක්ටම ආගමික චින්තනයක්, ආගමික පැවැත්මක් අත්‍යවශ්‍ය කාලයක තමයි අප ජීවත් වෙන්නේ.
ආගම ඇතුලේ ආධ්‍යාත්මික වෙන්න ඕනේ නම් මේ සිද්ධ වෙච්ච සිදුවීමම ගත්තොත් ගරුපියතුමනි ආගම ඇතුලේ තියෙන කාරණා ජීවිතය දීලා හරි ඉෂ්ට කරන තැනට ආධ්‍යාත්මිකත්වයේ ඔබට කියපු එකක්ද මේ සිද්ධ වුනේ? එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මම ඔබට කිව්වා ආගමික චින්තනයක් මිනිස්සුම නැති කරන එකක් නෙමෙයි කියලා. තව කෙනෙකුට හානියක් වෙන්නේ. හානියක් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔබ දැන් ඒක ඒ ප්‍රශ්නේ අහපු නිසා විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන කිසිම මිනිස්සෙක් උපතින් අන්තවාදියෙක් නෙමෙයි. කිසිම මිනිස්සෙක් උපතින් එහෙම නැහැනේ. පසු කාලීනව තමයි විවිධ මතවාද විවිධ දේවල් එන්නේ. දැන් අපේ වගේ රටවල් ගත්තම පොඩ්ඩක් මාතෘකාවෙන් චුට්ටක් එහාට ගිහිල්ලා කියන්නම් ඔබට එක දෙයක්. අපේ ගොඩක් ආකල්ප වලට වඩා විකල්ප තියෙන්නේ. ඒක නිසා හැමෝම විකල්ප ඉදිරිපත් කරනවා. හොඳ ආකල්ප ටිකක් ගොඩනගා ගන්න බැරිලා තියෙන බවක් පේනවා අපි සමස්ත ක්‍රමවේදය දිහා බැලුවම. එතකොට ආගමක් විසින් ඔබ හැවුව දේ කෙනෙක්ව නැති කරන අවස්ථාවකට ගේන්න බෑ නියම ආගමික චින්තනයකින් නම්. අප දැකලා නැහැ කිසිම ආගමක් ගත්තම ඒ ආගම්වල කොහෙවත් නැහැ ත්‍රස්තවාදී හොඳයි කියලා. එහෙම එකක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ ආගමික චින්තනයක් හැම වෙලේම මිනිස්සුන්ව ගොඩනගන වර්ධනය කරන ආදරය කරන දෙයක්. ආදරය තමයි වපුරන්න ඕන. ආගම්වල මූලික ඉලක්කය වෙන්නේ ලෝකෙ පුරා ආගම ආදරය වපුරන එක. ඒක තමයි හැම ආගමම කරනවා. ඉතින් මම හොඳටම විශ්වාස කරන දෙයක් තමයි මට ඒක තේරෙනවා ඕන මිනිස්සෙක් තුළ මේ ආගමට තිබෙන නැඹුරුව උවමනාව අවශ්‍යතාවය අඩු වෙලා නැහැ. නමුත් ඒකේ තියෙන ඒ දිහා බලන ඒ වෙනුවෙන් හැසිරෙන පිළිවෙල වෙනස් වෙලා තියෙනවා. ඒක ඇත්තක්. නමුත් මම නැවත කියනවා මේ හැම ආගම්වලම ඒවාට ආවෙනික වූ අනන්‍යතාවයන් තියෙනවා. එතකොට අනන්‍යතාවය කියලා කියන්නේ ඒක අනන්‍යතාවයක් කියලා කියන්නේ අන්තවාදයක් නෙමෙයි. දැන් ඔබට අනන්‍යතාවය ඇතුළ මට අනන්‍යතාවය ඇතුළ අනන්‍යතාවය තව කෙනෙක්ම විනාශ කර දෙයක් වෙන්න බෑ. එතකොට ආගමක් මුල් කරගෙන කිසිම හිංසනයක් කරනවා නම් ඒක ආගම නෙමෙයි. ඒක හරිසියුම පැහැදිලි කිරීමක්. ආගම තියෙනවා නම් ඒ ආගම ඇතුලේ ආධ්‍යාත්මික වශයෙන් උපරිමයටම යනවා නම් ඒක කිසිම විදිහකින් ආගම වෙනුවෙන් ජීවිතය පූජා කළා අපේ ආගම සුරක්ෂිත කිරීම සඳහා තවත් ජීවිත නැසුවා කියන අන්තවාදයට ත්‍රස්තවාදයට යන එකක් නෙවෙයි. වෙන කෙනෙකුට හානියක් නොවන තැනකයි ආධ්‍යාත්මිකත්වයේ ඒ රාමුව ඇතුලේ තියෙන්නට ඕනේ. පිටුමනි මේ සාමාන්‍යයෙන් ආගමක් දැන් බුදුදහමේ ගත්තහම වුණත් සුභද්‍රගේ අභද්‍ර වචනේ නිසාවෙන් ධර්ම සංගායනා කරමින් ධර්මයේ ඇතුළේ අන්තර්ගත වෙච්ච විකෘති කාරණා එකින් එක අයින් කළා. ආගමක් වුණත් දවසින් දවස විකාශනය වීගෙන එනකොට ඒකට සමහර වෙලාවට නොහිතන දේවල් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවකදී ආගම පිරිසිදු කිරීමේ කාර්යභාරය පැවරෙන්නේ කාටද හරි චින්තනයක් එක්ක? දැන් ඇත්තටම ලෝකෙ දිහා බැලුවම ආගමික පැවැත්ම දිහා බැලුවමත් පවතින තත්වයන් ආගමකත් වර්ධනය සඳහා බලපානවා. ඒ කියන්නේ විවිධ සිද්ධීන් වුණාම හැම කෙනෙකුටම වගකීමක් යුතුකමක් තියෙනවා නැවත නැවත හැරී බලන්න. හැමෝටම වැදගත් අපේ කියන්නේ ඔබ සාමාන්‍ය කල්පනා කළ බලන්න ඕන මිනිස්සෙගේ උත්සාහය තියෙන ජීවත් වෙන්න. ඕන ආගම් ભેදකින් තොරවම ඕන මිනිස්සෙකුට ඕන කියලා තියෙන මොකටද හොඳින් ජීවත් වෙන්න. එතකොට ජීවිතය පණ හුස්මට ආදරය කරන්න ඕන. ඒකේ තව ඒක ගැන සාකච්ඡා කරන්නවත් අවශ්‍ය කරන්නේ නැහැ. ජීවිතය පණ හුස්ම ඕන මිනිස්සෙක්ගේ වුණා තියෙන්නේ මොකක්ද? ජීවත් වෙන්න. එතකොට නිසා ජීවිතයට ගරු කිරීම අත්‍යවශ්‍යම කාරණයක්. ඒකටම තමයි ආගම් තියෙන්නේ. ඒකම තමයි නැතුව වෙන දෙයක් තියෙන්න බෑනේ. ඒක නිසා අපට ඔබ අහ ප්‍රශ්නේ ගත්තම මේකේ වර්ධනීය අවස්ථාවන් උදා කරගන්නේ කොහොමද කියන එක ඒක සුභායෙන්ම සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් පැවැත්ම නැති වෙනවා. ඒ කියන්නේ ආගමික ගමනක් වුණත් පෞද්ගලිකව නෙමෙයි සමස්තයක් වශයෙන් ගත්තම කණ්ඩායමක් වශයෙන් යනකොට විවිධ හැලැප්පීම් වලට ඇති වෙනකොට ඒවා වෙනස් කරගෙන අලුත් කරගෙන
ඒ සමාජයට ඔබින පිළිවලට ගමන් කරන්න සිද්ධ වෙනවා. මම ඉස්සල්ලා කිව්වා ආරම්භක ආරම්භයේ ගන්නකොට එක දෙයක් අද කාලේ වැඩියෙන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ දහම කියලා. ධම්ම කියන එක දහම ආගමක ඉගැන්වීම් පද්ධතිය ක්‍රියාත්මක කරන එක තමයි ඉල්ලීම තියෙන්නේ. ඒ කියන්නේ වත්පිළිවෙත් ඉතා අවශ්‍යයි ආගමික හැම ආගමක්ම ගත්තම වත්පිළිවෙත් තියෙනවා. ඕනම ආගමක් ගත්තම තියෙනවා. වත්පිළිවෙත් කරන අතරතුර තමන්ගේ පෞද්ගලික පැවැත්ම ඒහා සමානව වෙනස් කරගනිමින් අන් අයට ආදරය කරමින් ජීවත් වීම තමයි ආගම. ආගමක් නොතිබුණා නම් මේ ලෝකේ මිනිසුන් මෙහෙම බෙදීමක් නොවේ කියන තර්කයක් ගෙනවොත් එකගද? මෙහෙමයි දැන් ඔකේ කාරණේ තියෙන්නේ. දැන් තෝමස් හොබ්ස් කියලා දාර්ශනිකෙක් ඉන්නවා හිටියා එංගලන්තේ. තෝමස් හොබ්ස් එක තැනකදි කියනවා, ඔහු කියනවා මේ ලෝකය ගත්තම මිනිස්සෙකුට ආගමක් තිබුණේ නැත්තම් සනිකර සතෙක් වගේ කියලා. දැන් අපි ඔබ අහපු ප්‍රශ්නය තර්කානුකූලව උත්තර දෙන්න ඕන ඒකට. දැන් ඒකේ ආගමික තත්වයන් තිබිලත් ලෝකය මේ වගේ නම් ආගම නැති වෙලා තිබුණා නම් නිකන් හිතන්ද, දැන් අපි හිතමු ආගමෙන් අපට උගන්වනවා අසල් වැසියාට ප්‍රේම කරන්න කියලා. තමන්ට ඔබට වගේ ඔබේ අනිත් කෙනාට ආදරය කරන්න කියලා. දැන් මේ කියාදී අපව සංවර කරලා තියෙනවා. මොනම තත්වයකදීවත් අප හැසිරෙන පිළිවෙල අපිට ජීවිතේ ලබා දීලා තිබෙනවා ලොකු විනයක්. මේ විනයානුකූල හැසිරීම සංවරයටපත් වුණු ඒ අපගේ තිබෙන ඒ පැවැත්ම මූලික වශයෙන් එන්නේ ආගම නිසා කියලා තමයි මට සාක්ෂි දරන්න තියෙන්නේ. ඒ අතරින් ගත්තම මා දන්නවා බෞද්ධ අය අපේ හාමුදුරුවන් එක බොහොම ළඟින් ඇසුරු කරන කෙනෙක් මම. ඒ චින්තනය අරගෙන බැලුවත් ඒ අයගේ ඒ පැවැත්ම එකිනෙකිනා ගම බෙදා හදා ගනිමින් ජීවත් වෙන පිළිවෙල ආගමෙන් තමයි ගෙයදලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ආගමක් නැතුව මිනිස්සු ජීවත් වෙන්න පටන් ගත්තා නම් මට හිතාගන්න බෑ මේ ලෝකේ කොයි වගේ වෙයිද කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මට මතකයි ආගම් ඕනේ නෑ, ආගම් වලින් මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා එහෙම මෙහෙම තර්ක කරන අය රෑ නිදාගන්න ගියාම ඒ ආගමික වත්පිළිවෙත් ඉස්තකලා තමයි නිදාගන්නේ. ඒ කියන්නේ මොන දේවල් කිව්වත් ඒක කොටසක්. දැන් ඔතන ඇත්තම දැන් ප්‍රශ්න වෙලා තිබෙන්නේ ආගම් වල ප්‍රශ්නයක් තියෙනවද කියන එක නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ. මම කිව්වා ඉස්සලත් කිසිම ආගමක ත්‍රස්තවාදයක් හෝ මරණයක් ගැන එහෙම එකක් නෑ. මේක යම්කිසි කණ්ඩායමක් විසින් කරන දේවල් පදනම් කරගෙන සමස්ත ආගමික චින්තනය පිළිබඳව තීරණයක් ගන්නට බැහැ. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මොහොතක් කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ කාරණයක් ඒක. මොකටද මේ ආගම? ආගමක් වැඩක් නැහැ. මේ උපැන්න සහතිකේ ආගම ලියව් එකෙන් තමයි අපි හැමෝම මේ බෙදිලා තියෙන්නේ කියලා හිතන අයට ඒක හොඳ උත්තරයක් ගරුපියතුමන් ලබා දුන්න කාරණේ. ආගමක් නොතිබුණා නම් මේ ලෝකය මීටත් වඩා දරුණු තැනකටපත් වෙනවා. ආගම පැවති නිසා වෙනි මේ තරම් දුරට මිනිසුන් අතර විනයක් හික්මීමක් ඇතිව තිබෙන්නේ. ඒ තමයි පැහැදිලි කාරණේ බවට පත් වෙන්නේ. පියතුමනි, පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කතා කළොත් එතන තියෙන්නේ මොකක්ද ඇත්තටම? එතන අපට දැනට කරුණු කාරණා අප දන්නේ නැහැ. කොහොමද ඒක උනේ, කවුද කරේ කෙනෙක් පිළිබඳව විවිධ ගැටලු, විවිධ දේවල් උදා වෙලා තිබෙනවා. නමුත් එකම දේ තමයි මා ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ කිසිම කෙනෙක් උපතින් ත්‍රස්තවාදීක් වෙන්නේ නැහැ. කිසි කෙනෙක් අන්තවාදීක් වෙන්නේත් නැහැ. මේ හැම දෙයකටම ජාතියන්තරයේ සම්බාධතා පවා තිබෙනවා කියන එක තමයි දැනට අපට ආරංචි වෙන්නේ. එතකොට මට නිකන් ඒකාතකින් හිතෙනවා අපි බොහොම අහිංසක රටක් ඒකාතකින් බැලුවම අපේ ආර්ථික තත්ත්වයත් බොහොමම අමාරු තත්ත්වයක අප ඉන්නේ රටක් වශයෙන් ගත්තාම. ඒ වගේ රටකට මේ වගේ තත්ත්වයක් උදා වුණාම තවත් අපි අසරණ වෙනවා. ඉතින් මම හිතනවා අප හැම කෙනෙක්ම කිසිම වචන ආගමික බෙහෙදයකින් කිසිම බෙහෙදකින් තොරව කවුරුත් කැමති වෙන්නේ නැහැ ඒ වගේ තත්ත්වයක් අපේ රටට ඇති වුණාට. අපේ ආර්ථික ප්‍රශ්න තව තව උග්‍ර වෙනවා මේ වෙන සිද්ධිය පදනම් කරගෙන. එතකොට ඒ වුණ ක්‍රියාදාමය යම් කිසි විදියක නොමග ගිය, මේව අවබෝධ කරගත්ත නැති කණ්ඩායමගේ
වැඩ කටයුත්තක් එක තමයි අපිට සඳහන් කරන්න තිබෙන්නේ. එදා පල්ලි ඇවිල්ලා ආපහු ගෙදර යන්න බැරි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. එදා බොහොම සතුටින් හිනා වෙලා ඇවිල්ලා ආපහු වතාවක් ඒ සතුටු හිනාව නැති වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. තමුන්ගේ ළඟම අය නැති වෙලා තමුන් තනිව ජීවත් වෙන තැනටපත් වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. එයයි හරි වේදනාවෙන් ඉන්නේ පියතුමනි මේ වෙලාවේ. හිතාගන්න බෑ වෙච්ච දේ අවුරුදු ගාණක් තිස්සේ නිදහසේ ජීවත් වෙච්ච රටක් ඇතුළේ මේ වගේ සිද්ධියක් සිද්ධ වුණාම බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුණා. එහෙමයි ඒක ජීවිත වැටිලා තියෙන්නේ. නැගිටින්න මොකද කරන්න ඕනේ පියතුමනි? ඇත්තටම අපි ගත්තම මරණයට පත් වුණ අය ගැන අපගේ තිබෙන හෘදයාංගම සංවේදී බව අඩු වෙනවා නෙමේ වැඩි වෙනවා එන්න එන්න කියන මිනිසුන්ගේ ජීවිත ගැන කල්පනා කරාම ඒ එකම මේ තත්ත්වය මුල් කරගෙන රෝහල් ගත වෙලා ඉන්න අය බැලුවම ඉතාමත්ම කනගාටුදායක එයාගේ තත්ත්වය කල්පනා කළ බලනකොට එයා තාම මේ වේදනාව නිසා දුක් විඳිනවා. නමුත් ඒකම අප කල්පනා කරන්න ඕන අර ලස්සන වචනයක් තියෙනවා හෙලවෙන විට හොඳට අල්ලගන්න කියලා. දැන් මේ හෙලවීමක් වෙලා තිබෙන්නේ ඒ එක්කම ජීවිතයට මුහුණ දෙන්න ඕන. මේ තත්ත්වයෙන් අප රටක් වශයෙන් මේක රටටම බලපාලා තියෙනවා බොහොම පැහැදිලි මේ සිද්ධිය. ඒක නිසා අපි මේ තත්ත්වයෙන් අපේ ආගමානුකූලව එක එක ආගම්වල තිබෙන ක්‍රමවේදයන් අනුව මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕන. අපිට හැමදාම මෙහෙම යන්න බෑ. අපි ආයේ නැවත ආයේ ප්‍රകൃති තත්වයට ඇවිල්ලා යන්න ඕන. ඒ යනකොට හැමෝම එකමුතුව එක කණ්ඩායමක් වශයෙන් ගමන් කළ යුතු වීම ඉතාමත්ම වැදගත්. නමුත් අපි ඒකම මතක් කරන්න ඕන තාම රෝහල්වල සිටින කණ්ඩායමක් ඉන්නවා. ඒ අයව අපිට අමතක නැහැ කියන එක මා දන්නවා. කාඩිනල් හිම්පානන් ගිය සතියේ ඒ ගොඩාක් තැන්වලට ගිහිල්ලා රෝහල්වලට ගිහිල්ලා උන්වහන්සේ ඒ ගොඩක් රෝගීන්ම බැහැ දැක්කා කියලා ගිය සතියෙත්. අපි ආගමික පැත්තෙන් කතා කරොත් මා බෞද්ධයෙක්. හැබැයි බෞද්ධෙක් විදිහට කාදිනතුමන්ගේ ඒ ක්‍රියාකලාපය දිහා බලනකොට ඇත්තටම හිසනමා ගෞරවාන්විතව අපි ආචාර කරනවා. මේ රටේ ඇවිලෙන්නට ගියපු මහා ගින්නක් නෙව්වේ කතෝලික සභාවේ මූලිකත්වය නිසා. මම කැමති ඒ හැසිරීම හරහා ලෝකෙට කියලා දුන්න හරි අපූරු පණිවිඩයක්. මේ වෛරය කියන දේ නසන්නට පුළුවන් එකම දේ ආදරය, දයාව, කරුණාව කියන දේ. ඒ කතෝලික සභාවේ ක්‍රියාවලිය ගැන ඔබතුමන්ගෙන්ම දැනගන්න. ඇත්තම එක මූලික වශයෙන් ගත්තම කාඩිනල් හිම්පානන් ඉතාමත්ම පැහැදිලි ස්ථාවරයක ඉඳලා රටටම කතා කරා. ඒකෙන් සමස්ත මහා ඇවිලෙන්න තිබුණු ලොකු ප්‍රශ්න ගොඩාරියක් උන්වහන්සේ එතනින් නිවැරදිව ඒකෙන් බේරුවා. ඊළඟ කාරණේ තමයි එහෙම බේරලා නිකන් හිටියේ නෑ. උන්වහන්සේ දිගටම මේ ප්‍රශ්නෙත් එක්ක ගැටි ගැටි මේක කොහොම හරි විසඳලා යම් ස්ථාවරයක් ගේන ලොකු මහන්සියක් දරනවා. ඒකට තව මා කැමතියි සඳහන් කරන්න ඒ අපගේ කතෝලික සභාවේ තිබෙන ක්‍රමය පිළිවෙල හරි වැදගත්. ඒ කියන්නේ ඒක නිසා තමයි උන්වහන්සේ පණිවිඩය දීපු ගමන් සමස්ත කණ්ඩායමම ඒකට අනුගත වෙලා ඒ ක්‍රියාමාර්ගය ඉෂ්ට කරනවා. ඒ කියන්නේ ලොකු විනයක් ඒ වගේම හික්මුණු බවක්. මා අර ඔබට ඉස්සෙල්ලා කිව්වා කතෝලික සභාව තුළ තිබෙනවා තම නායකත්වයට තමන්ව මෙහෙවන ඉඩේරුන්ට ඉඩේරණන්ට ගණන් තමන් ඉතාමත්ම ගෞරවයෙන් ඒ දේවල් පිළිගන්න. ඒක නිසා තමයි මේ දේ වුණේ. දැන් ඔබ දකිනවා කාඩිනලාංශේ ලෝකෙ පුරා දන්න කාඩිනල් කෙනෙක් උන්වහන්සේට පෝප්පුණත් සඳහන් කරලා තිබෙනවා. මෑතදිත් තිබෙලා තිබෙනවා සුද්ධෝත්තම පියතුමා විශේෂ ලිපියක්. මේ දේවල් කළමනාකරණය කර ගැනීම ඉතාමත්ම වැදගත් පිළිවෙලට උන්වහන්සේ කරනවා. ඉතින් මම හිතනවා ඒ උදාහරණය ගත්තත් ඒ වගේ හික්මීමක් මිනිස්සුන්ට ඇති කරේ අපේ ආගමික චින්තනය. ඉතින් ආගම හරි වැදගත් කියන එක ආයෙත් කියන්න වෙනවා. ඒ කියන්නේ නැවත නැවත ඒක ඔප්පු වෙනවා. ඒ ආගමක් නොතිබුණා නම් ඔය සම්පූර්ණ සම්පූර්ණයෙන්ම කරන්නව බෑනේ. ඒතර කතා කරන්න කෙනෙකුත් නැව කියන්න කෙනෙකුත් නැහැ. හික්මුණු ජනතාවක්. ඒක මා කියනවා බෞද්ධ දර්ශනයේ අනිත් ආගම් ගත්තත් ඒ වයත් ඒ හික්මීම ඒ පිළිබඳව තියෙනවා ඇත්තටම. අපේ නමුත් අපේ තියෙන ක්‍රමවේදේ ඒක මහා ඒ කියන්නේ සමස්ත ලෝකේ පුරාම යන එක ක්‍රමවේදයක් තිබෙනවා. ඒක මං හිතනවා
අපට විශේෂ වුණනක්ල මා විශේෂයෙන් තව සඳහන් කරන කැමති ඔබ එදේ සඳහන් කරපු නිසා අර පුංචි සිද්ධියක් මේ ගම් ප්‍රදේශය ඇතුන ගමම් ඊට පස්තුනම උන්වහන්ස එතැන්ට යනවා. ඉති ඒකෙන් පෙන්නුම් කරනවා මේ සිරුදේවල් පිළිබඳව හොඳ වැටිහීමකින් අවංකවම ඒ දේවල්ලට කාලනු උන්වහන්සේ මෝලිකත්වය ගෙන ක්‍රියා කරන බව. අපිට සමහර ජනකොට සපිත් එක හම්බ වුණ මේ සිද්ධිය සිද්ධ වනාගින් පස්සේ කරු පියතුමනි ඇත්තරම කියපු දේ බොහොම විවෘතව කිවොත් අපි මේ ඉවසගෙන ඉන්නේ ස්වාමිගේ වචනයට කියලා කියපු අය බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ තරමටම ආගමකට පුළුවන් මිනිස්සුන්ට බලපෑම් කරන්න එක යහපත්තනකට රැගෙනීම තමයි දැන් මේ සමාජය ඇතුළ කළ යුත්තේ. කන්තවාදය හරහා තවත් ජීවිත නසනවා නම් ඒ ආගමේ පරම බලාපොරොත්තුව නොවෙයි එයයි පැහැදිලිව අප මතු කරගන්නට ඕනේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් අපි කතා කරමු. ආගම පිළිබඳ විනිවිදව දකින්නට ඕනේ. ඒ හරහා තමයි ආගමේ තිබෙන ඉතාමත්ම උතුම් වුණු කොටස් ටික අපිට උකහා ගන්න පුළුවන් වෙන්නේ. කෙටි විරාමයකට යමු. අපි අද කතා කරමින් සිටින්නේ ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේ කතෘ ආචාර්ය ගරු කැමිලස් ප්‍රනන්දු පියතුමන් සමගින්. ආගම වැදගත් වෙන්නේ ඇයි, ආගමක අවශ්‍යතාවය මොකක්ද මේ කියන කාරණා පිළිබඳ හරි සියුම්ම හරි අපූර්වට අපිට පැහැදිලි වුණා. දැන් අපි අලුත් නූතන සමාජයට එනකොට දාර්ශනිකව කියපු කතාවක් තියෙනවා ආගම කියන්නේ හරියට අබින් වගේ දෙයක් කියලා. පියතුමනි නූතන සමාජය ඇතුළේ අපි අලුත් සමාජයට ආවා. ගෝලීයකරණය වේවා, විශ්ව ගම්මාන බිහිවීම හෝ වේවා, අලුතින් බිහිවෙච්ච සමාජය හෝ වේවා, දැනුම් ආර්ථිකය ඇතුළේ හෝ වේවා, මේ නූතන සමාජයේ ආගම කොච්චර දුරට වැදගත් වෙනවද? දැන් මේ නූතන නවීන සමාජයේ අපි දකින දෙයක් තමයි මේ ලිබරල් වාදය කියන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා, ලිබරල් වාදය තියෙනවා, එහෙම ලිබර ලිසම් කිල්වාද ගොඩාක් තියෙනවා පැති. ඒ කියන්නේ නිදහස් කාමී කියන එක නවීන සමාජයේ හැමෝම කියන්නේ අප ඒක නරක දෙයක් නොවේ. නිදහස මුල්ලුණ සමාජයක්. නිදහස වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු තනි වෙනවා. නිදහස වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු තනි වෙනවා. නවීනත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු තනි වෙනවා. ලැප්ටොප් එක තියෙනවා, ඊට පස්සේ පාම් ටොප් එක එනකොට කාම්බ්‍රිට ගිහිල්ලා තනියම ලෝකෙත් එක්කම සම්බන්ධයි, අල්පු ගෙදර එක්ක එක සම්බන්ධයක් නැහැ, ගෙදර ඇත්තක සම්බන්ධ නැති අවස්ථා ඇති වෙනවා. ඕන තරම් විවාහ ජීවිත කඩා වැටලා තිබෙනවා මේ ඔය ෆේස්බුක් එකෙන් විවිධ ඔබ දන්නවා ඒ කාරණා පිළිබඳව. දැන් මේකේ තිබෙන තව කාරණයක් තමයි මම ඔබට කිව්වා නවීන නිදහස් සමාජවල සාමූහික බව අඩු වෙනවා. සාමූහිකව කරන්න කැමති නැහැ. තනියම තමයි ඕන එකක්. තනි ගමනක් තියෙන්නේ. තනියම තමයි අපේ පවුල, අපි තනියම. ඒක සමහරවිට කඩා වැටලා තියෙනවා ටේකලක් කැද්දි. නමුත් අප ජීවත් වෙන බෞද්ධ සංස්කෘතියට පදනම් වෙලා ඉන්න අපගේ සමාජය ගත්තම සාමූහිකයි. ඒ කියන්නේ තනි මිනිසුන්ට වඩා සාමූහික ගමනක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් යන ගමනක්. කතෝලික සභාවේ ගත්තත් මූලික වශයෙන් තිබෙන්නේ සාමූහික ගමනක්. ඒකේ කණ්ඩායමක් යන්නේ මේ ගමන. ප්‍රතිමුහුදෙන් ඈතර වෙන්නේ කණ්ඩායමක්. ඒ වගේ මේ සාමූහිකත්වයේ නැති වුණාම මේ වගේ තනි පුද්ගලයන්ට උඩට එන්න ලේසි. ආගමේ තනි වුණ මිනිස්සු වැඩි වුණාම ඕන දෙයකට යොමු කරන්න පුළුවන්. තනි වුණාම මේ හුදකලා භාවයේ තරම් මහා අන්ධකාරයක් තව ලෝකෙ කොහෙවත් නැහැ. හුදකලා වීම මේ සමහර සිද්ධීන් බැලුවම බොහොම හුදකලා වෙලා තනි තනියම හිටපු මිනිස්සු වගේ තමයි පේන්නේ. ඒක නිසා අපිට හරි වැදගත් සාමූහික ජීවිතය. ඒකට මේ නවීන සමාජයේ තිබෙන දියුණුව ඉතා වැදගත්. නමුත් මිනිස්සුන්ට අර කියන නෝමැනිස් ඇන් අයිලන් කියලා කිසි කෙනෙක් නිකන් දූපතක් නෙමෙයි. මිනිස්සු එක්ක ඉන්න සම්බන්ධතාව තමයි වැදගත්. නමුත් අප ජීවත් වෙන මේ අද තියෙන සමාජය අරන් බැලුවම හරියට ඉන්ඩිවිජුවලිසම් කියන එක හරියට තදටම තියෙනවා. ඒ කියන්නේ පුද්ගලිකත්වය, පුද්ගලවාදය, ඉන්ඩිවිජුවලිසම්. ඒ කියන්නේ මහා අපි සාමාන්‍ය වචනයක් දාලා කිව්වොත් එහෙම පට්ට පිළුවලට මිනිස්සු ආත්මාර්ථකාමී. මම මූලික වෙලා මටම මොනවහරි කරගෙන, මම මොනවහරි ඇති කරගෙන පුළුවන් තරම් තමා ගැනම හිතන තත්ත්වයේ වැඩි වෙලා තිබෙන්නේ. ඉන්ඩිවිජුවලිසම් කියලා අපි කියනවා එකට. අනිතික තමයි හෙඩොනිසම්. හෙඩොනිසම් කියලා කියන්නේ තමන්ගේ පුද්ගලික සතුට වෙනුවෙන්
ඕන එකක් කමක් නැහැකිලා කියන එක වැරදි. එහෙම දැන් ඕන දෙයක් තමන්ගේ පුද්ගලික සඳහා සතුට වෙනුවෙන් කැමති නම් තව කෙනෙක්ව මරලා සතුට වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ඒක නිසා දැන් ඔය ඉන්ඩිවිජුවලිසම් එකත් එක්කම එන ඊළංකාරණය වෙන්නේ හෙඩොනිස්ටික් හෙඩොනිසම් කියන එක. ඒ කියන්නේ සතුට තමයි මගේ මුල. මගේ සතුට වෙනුවෙන් මට ඕන එකක් කරන්න පුළුවන් කියන එක. එහෙම බෑ. ඒක හැම එකකම ක්‍රමයක් ස්වභාවිකත්වයක් පැවැත්මේ පිළිවෙලක් තිබෙනවා. ඊළංකාරණය මා කැමති විශේෂයෙන්ම මේ මිනිමලිසම් මේ දවස්වල අද නවීන සමාජයේ තිබෙන කාරණයක්. ඒ කියන්නේ ඕ පුළුවන් තරම් අඩුවෙන්ම වැඩ කරලා වැඩියෙන් මොන හරි හම්බ වෙනවා නම් හොඳයි කියන தත්තර තමයි ඉන්නේ. ඒ කියන්නේ ඕන දෙයක් අඩුවෙන් කරන්න පුළුවන් නම් සතුටුයි කියන වගේ தත්ත්වෙ. මේ தත්ත්වයන් අප විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේ හැම දෙයක්ම මනුෂ ජීවිතයේ පැවැත්මට බලපානවා. එතකොට අප හුදකලා වෙන්න අපිව ඕන නරක දෙයකට යොමු කර ගැනීමේ තිබෙන අවස්ථාව වැඩි. සාමූහික සමාජයක ඉන්නකොට තමන්ගේ හැඟීම්, තමන්ගේ පැවැත්ම, තමන්ගේ ආදරය, තමන්ගේ හිතවත්කම අනිත් අයත් එක්ක බෙදාගෙන ජීවත් වෙනකොට කෙනෙක්ව නපුරට යොමු කරන්න තියෙන අවස්ථාව අඩුයි. ඒක දිග මාතෘකාවක්. නමුත් අපි කෙටියෙන් උඩ පැහැදිලි කරලා කිව්වේ ඒ කොටස් ටික තමයි ඇත්තටම. අර මේ කියන කාරණාවට අදාළවම ජාත්‍යන්තර වශයෙන් පළවෙච්ච ලිපියක් තිබුණා කරු පියතුමනි. ඔව්. දැන් ලෝකේ ෆැසිස්ට්වාදය තිබුණා. ඔව්. මාක්ස්වාදය තිබුණා. මේ හැම තේකදීම උත්සාහ කළේ ලෝකේ වෙනස් කරන්නේ ක්‍රියාවලින් හරහා. ඔව්. එතනින් පියවරෙන් පියවර ආවහම සමාජවාදී ධනවාදයට ඇවිල්ලා අද ලෝකේ බලය පතුරු වන කාරණේ බවට පත් වෙලා තියෙන ආගම්වාදය කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඔව්. එතකොට පියතුමනි දැන් නායකයින්ට ලොකු වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. මෙහෙම ආගම කියන්නේ මෙහෙම ලෝකය අල්ලන්න යන එක නෙමෙයි. ඊට එහා ගියපු අර ඔබ වහන්සේ මුලින් කලින් පැහැදිලි කළා වගේ මේක තියෙන්න ඕනේ තමුන්ගේ චින්තනය තුළ යහපත් දෙයක් කියලා. ඒ නිසා දැන් මේ යන ධාරාව පොඩ්ඩක් වෙනස් කරන්න අවශ්‍ය කාලයක් නෙවෙයිද මේක? දැන් ඔය ඔබ කිව්වා වාදය කියලා. දැන් ඉසම් කියන එක ඔය කියන්නේ ISM කියන්නේ මිනිමලිසම් කමියුනිසම් එහෙම ඉසම් කියන එක නේ කියන්නේ. ඒ වගේවා තියෙනවා 10,000කට වඩා ලෝකේ තිබිලා තියෙනවා 10,000කට වඩා. ඒ කියන්නේ වාදය කියන එක අදහස් මම ඇත්තටම කල්පනා කරන්නේ නැහැ ආගම් වාදය කියලා එකක් ලෝකේ අලුතෙන් ඇති වෙලා තියෙනවා කියලා. අපි අර එක තැනකම සඳහන් කරා ඉසලත් ඒ තමයි ආගම මනුෂ්‍යයෙකුට ස්වභාවයෙන් එන තමන්ගේ පැවැත්ම සඳහා තමන් විතින් භාවිතා කරගත යුතු දෙයක්. අනිත් එක ආගමික පැවැත්ම බොහොම විලුවලට ගත්තම පෞද්ගලික දෙයක් එක්තරා විදිහක කල්පනා. ආගමික ජීවිතය පෞද්ගලිකයි. පෞද්ගලිකයි කියලා කියන්නේ තනියම කියන එක නෙමෙයි. ඒ කියන්නේ අපි සමහරවිට මේ ඔබට මම හිතන්නේ එක කිව්වොත් ඔබ කැමති වෙයි. අපි දැකලා තියෙනවා බොහෝ රටවල ආගමික දේවල් සිදුවෙනවා වැඩිය ප්‍රවෘත්තිවල හරීමේ පෙන්වන්නේ නැහැ. නමුත් අපේ රටේ ගොඩාක් වෙලාවට ප්‍රවෘත්තිවල පෙන්වන්නේ එක එක ආගමික සිද්ධීන් ගියා කියලා, මෙතනට ගියා, අතනට ගියා කියලා. මම හිතනවා දැන් කාලේ ඇවිල්ලා ඉවරයි ආගමික පැවැත්ම සාමූහික වුණාට ඒක පෞද්ගලිකව දෙවියන්ට කරන දෙයක් තැනට වෙන්න ඕන. ඒක ප්‍රසිද්ධේ කරන දෙයක් නෙමෙයි. මම කියන්න ගියේ ඒකයි පෞද්ගලික කියලා කියන්න ගියේ ආගමික පැවැත්මේ ජීවිතයේ තිබෙන්නේ පෞද්ගලිකව. එතකොට ඒ පෞද්ගලිකත්වයේ උඩ දැන් අපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන දෙයක් තමයි ඔබ දෙන දෙයක් අනිත් කෙනා දැනගත යුතු නැහැ. ඒකට වෙලඳන්වීම අවශ්‍යයි. ඒක වෙලඳන්වීම ඕනේ කරන්නේ නැහැ. මේ අතින් දෙන දේ අනිත් අත දැනගන්න ඕනේ නැති වගේ තියෙන්න ඕන. අන්න ඒ වගේ තැනට මං හිතන්නේ අප දැන් ඉතින් කාලේ ඇවිල්ලා කියලා. ඒ කියන්නේ මට ඒක කියන්න වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අප ඕනම තත්වයක සිටින කෙනෙක් රටේ තමන්ගේ ආගමික කටයුතු පන්සලකට හෝ පල්ලියකට ගිහිල්ලා කරගත්තාම ඒක ප්‍රවෘත්තියක් විය යුතු නැහැ කියන එකයි මා කියන්නේ. පැහැදිලි. අපි අර සමාජය ඇතුලේ ආගමින් එළියට ආවට පස්සේ යහපත් මිනිහෙකුට ජීවත් වෙන්න රටක් ඇතුලේ තියෙන පරිසරයක් තියෙනවා. එදා
කටුව පිටියට ගියත් මඩකලපුවේ ගියත් ඒ වගේම කොටහේනට ගියත් උතුරන හදවතේ භක්තියෙන් යුතුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයේදා පාස්කුවිරිදා දිනේදී හැමෝම එක හිතින් ආගමේ උපරිම භක්තියෙන් එතෙන්න ගියේ. හැබැයි ඉතින් එහෙම ගිහිල්ලා ඉන්නකොටත් බෝම්බ පිපිරලා ජීවිත නැති වෙනකොට ආගමට උපරිම භක්තියෙන් සහ උපරිම වුණු කටයුතු අපි සිද්ධ කළත් එතනින් එහා ගිහපු වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ආගම ඇතුලේ ඉන්න කෙනාව රකින්න. ඒක කොහොමද කෙරෙන්න ඕනේ? දැන් ඇත්තටම දැන් මේ වුණ සිද්ධිය මුල් කරගෙන ඉදිරිදි මං හිතන්නේ ඔබ ඔය අහන ප්‍රශ්නෙට පිළිතුරු සොයා ගැනීමට අපට සිදු වේවි. ඒ කියන්නේ දැන් අප කවදාවත් නොහිතපු බලාපොරොත්තු නොහු මොහොතක උදා වුණ තත්ත්වයක්. මේක ඇත්තටම කවුරුත් දන්නේ දැඩි තත්ත්වයක් උදා වුණේ. එතකොට දැන් ඉදිරි අනාගතයේදී විවිධාකාර වූ ක්‍රමවේදයන් විවිධාකාර වූ මාර්ගවලින් ඉදිරිදි මීට වඩා සූදානම් වීමක් වෙන්න සිද්ධ වෙනවා මම හිතන්නේ. ලෝකෙ හැමතැනම ගත්තම මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. මම ඔබට කිව්වා එක දෙයක් ඉස්සෙල්ලා, ඒ තමයි අපි ඇත්තටම අවංකව ගත්තම අපි බොහොම කියන්නේ ඉතා හොඳ රටක් අපේ රට, ඒවා ඔක්කොම හරි. නමුත් අපි දුප්පත් කියන එක අප පිළිගත යුතු රටක් වශයෙන් ගත්තම ඒ වගේ රටකට මේ වගේ දෙයක් වුණාම දරා ගන්න අමාරුයි. අපි අවංකවම බැලුවම ඒකෙන් අපි තව පස්සට යනවා. අපේ හොඳ උගත් මේ ළඟදී තිබුණා රිසර්ච් එකක්, මේ ඒකේ ලෝකේ ඉන්න හොඳම බුද්ධිමතුන් හොඳ දක්ෂයින් ඉන්න රටක් බවට අපේ රට ඉස්සරහටම ආවා. එතකොට අපිට මං හිතන්නේ අවංකවම බැලුවම හොඳ දක්ෂ තරුණ පරපුරක් ඉන්නවා, හොඳ ඉගෙන ගත්තු අය ගොඩාරියක් ඉන්නවා. දැන් මේ අය ඔක්කොම එකතු කරලා ඉවරලා දැන් අපි හැමෝම හිතන්න ඕන විනයක් තිබෙන, වගවීමක් තියෙන රටක් බවට පත් වෙන්න. විනය කියලා කියන්නේ මිනිස්සු බලහගෙන ඉද්දෙද්දි හැසිරෙන පිළිවෙල නෙමෙයි. විනය කියලා කියන්නේ කවුරුත් බලාගෙන ඉන්නේ නැතිකොට හැසිරෙන පිළිවෙල. එක හරි අර්ථකථනයකට. දෙවෙනි එක තමයි අපි accountability කියලා කියන්නේ. ඒ කියන්නේ හැම දෙයකටම වගකීමක් තියෙනවා, වගවීමක් තියෙනවා. We must be accountable for everything. හැම දෙයකටම අප ඒ වගවීම තියෙනවා. විශේෂයෙන්ම පොදු දේවල්, රටට අයිති දේවල් අත තියන්න අරගෙන, ඒවා පුදු දේවල්. රටේ යහපත වෙනුවෙන් හැමෝම එක් වෙන්න ඕන මං හිතන්නේ. එතකොට එහෙම එක් නොවුනොත් එහෙම අපිට ගමනක් නැහැ. ඊළඟ කාරණේ ඔබ අහපු එක නිසා මට කියන්න ඊළඟ කාරණේ තමයි නීතිය. නීති හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙමින් හැමෝටම නීති පද්ධති ඉස්සරහා හැමෝම එක හා සමානයි. එතකොට අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපේ රට ඇත්තරම් බැලුවම පෑ දෙක තුනක් ඇතුළත උපරිම සීතලෝයි නම් යන්න පුළුවන්. ප්‍රශ්නය ඕන නම් යන්න පුළුවන්. මැද ඕන නම් සාමාන්‍ය පිළිවෙලට ඒ ප්‍රදේශය තියෙනවා. ඒ වගේ ඉතාමත්ම හොඳ රටක් අපේ රට. අපි දැන් මේක මේ හොඳයි හොඳයි කී කී ඉන්නවට වඩා දැන් ඒක හොඳයි. දැන් ඉස්සරහට යන්න ඕන. මේක විය යුතුමයි. මෙතනට අපි ගේන්න ඕන සියලුම ආගමික ආගමට ආදරේ හැම දෙයම ඔක්කොම දේවල් හොඳයි. ඒකම අපි අනිත් කෙනාට ගෞරව කිරීම හරි වැදගත්. ඔබ දකින්න ඇති පාරේ එන්න ගියාම අපි විඳින දුක එක්තරම් බැලුවම පාරක යන්න බෑ. ඒ කියන්නේ වාහන මිනිසු යන පිළිවෙල ඒව තමයි විනය. අනිත් කෙනාට ගෞරව කරන තත්වය වැඩි වෙන්න ඒ රට දියුණු කරන්න ලේසි. පාරේ පවා අමාරුකම් අපිට තියෙන්නේ මොනවත් නිසා නෙමෙයි. අනිත් කෙනාට ගෞරව කරනවා නම් එතකොට ඉබේම තමන් විනයානුකූල වෙනවා. තර ප්‍රියතුමනි, මට මේකට උත්තරයක් දෙන්න. දැන් පුංචි කාලෙම අපි අපේ දරුවෝ ටික බෙදන්න පටන් ගන්නවා. මේක සිංහල පාසල, මේකට ඔයා යන්න ඕනේ. ඔයාගේ මුස්ලිම් නම් ඔයා යන්න ඕනේ මුස්ලිම් පාසලට. ඔයා කතෝලික නම් කතෝලික පාසලට. අපි මේ පුංචි කාලේ ඉඳලා ළමයව බෙදනවා පාසල ඇතුළතදී. ඊට පස්සේ ඡන්දයිතියක් ඇවිල්ලා දේශපාලනයට එනකොට ඔයා යන්න ඕනේ මුස්ලිම් කොංග්‍රසයට. ඔයා යන්න ඕනේ සිහල උරුමයට, එහෙම නැත්නම් ඔයා යන්න ඕනේ හෙළ උරුමයට. ඔයා යන්න ඕනේ දෙමළ සන්දහන්ට. ඒ වගේ පක්ෂ ඇතුළත් අපි මිනිස්සු බෙදනවා. මේ බෙදීම නතර කරන්න ඕනේ නේද?
අහරනි සමයකට උත්තරේ කියන්නම්. මම හිතර පිළිවල ද ම හිතර පිට බව කියන්න ඒකට අර ලංකාවට ආපුුවම සුද්දු ගැල්ල දැම්ම හොඳ දේවල් එක්කම බොහොම අර්ග දෙවුල් ගෙනාවයි රට. ඒ තමයි ඩිවයිඩැන් රූල් කියන එක. ඒක යන්නේ බෙදා පාලනය කරනවා කියන එක. ඒ බෙදා පාලනය කරනවා කියන එක මේ අයි හොඳට කරගෙන යනවා. හොඳටම කරගෙන යන කිසි කිසි ප්‍රශ්න ඇතු එක කරගෙන යනවා. ඔබ මම පෞද්ගලීක හිතර මගේ පෞද්ගලික අදහ තමයි. ආගම් මුල් කරගෙන තියෙන පක්ෂ දැන් ඉතින් කාලෙ හරි. අවංකවම කියන්න වෙනවා ඒක. ඊළඟට ඔබ කිව්වා ස්කෝලවල තියෙන ප්‍රශ්නය. මං හිතනවා මට ඒක ගැන වැඩි විස්තරයක් දැනට කියන්න බෑ. ඒ පිළිබඳව ලොකු සාකච්ඡා ආරම්භ වෙලා තිබෙනවා. හැම තැනින්ම ඒව කල්පනා කරලා. ඒ කියන්නේ අපි ශ්‍රී ලාංකික වශයෙන් හිතන්න ඕන. කිසි කෙනෙකුට හැංගිලා කොටසක් වගේ හැංගිලා වෙනම යන්න බෑ. මේ රට ඇතුළේ හැමෝම එකමුතුව ඉන්න ඕන. ඒක හරිම වැදගත්කමක් තියෙනවා. ඒකම අප කොහොමත්ම බෞද්ධ හාමුදුරුන් එක්ක ජනතාවත් එක්ක බොහොම ලැබැදිව එක ජීවත් වුණ කණ්ඩායමක්. ජීවත් වෙන කණ්ඩායමක්. ඉතින් මා දැක්කා සමහරට පූජාව තියන්න බැරි වුණාම ඒ පූජාව පන්සලේ තියපු අවස්ථා තියෙනවා මේ පසුගිය කාලේ. එතකොට පන්සලේ මිනිස්සුම ගිහලා නවත්තගෙන හිටපු හාමුදුරුවෝ ඉන්නවා මේ ප්‍රශ්න ගොඩනැගුණු වෙලාවේ. ඒ එක්කම ඔබ අර කියපු දේ ඉදිරියේදී එච්චර අපි සම්බන්ධතාවයෙන් ඉන්නකොට අනිත් හැම කණ්ඩායමකුත් එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් කියන තැනට අපි ආයුතුම වෙනවා. ඒ සාකච්ඡාව මා හිතනවා මෙය මුල් කරගෙන ආරම්භ වෙලා තියෙන්නේ කියලා. ඒක සාකච්ඡාවට ආයුතු වෙනවා. ඔබ එක්තරා ඔබ සඳහන් නොකරට එක්තරා විදිහක ඒ අහපු ප්‍රශ්නය තුළ තියෙනවා මේ දේශපාලනික ස්වභාවයක්. ඒ කියන්නේ එතන දේශපාලනික සම්බන්ධතාවයක් තියෙනවා. ඔය කියන කාරණාවලින් අපිට ආගමනුකූලව ඔක්කොම ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් නම් විසඳන්න පුළුවන් අපිට ඇත්තනවා. නමුත් ඕකේ අවසාන ඉලක්කය ගත්තව දේශපාලනික කොටසක් තියෙනවා. එතකොට ඒ දේශපාලනයට එන අයත් ඒ අය තුළ තිබිය යුතු ගුණාංගත් සූසුකම් හරි වැදගත්. ලී ක්වාන් යූ එක තැනක ඔහුගෙන් අහනවා යුද්ධය ඉවර වෙලා රටේ කොනක දහස් ගානක් එක්ක ඌව හිර වෙනවා. එතන මිනිස්සු ගිල්ලක් කියනවා ලී ක්වාන් යූට ඔබතුමාට මේ රට බේරගන්න පුළුවන් සිංගප්පූරුවේ. මේ රට බේරගන්න කියලා. එතකොට ලී ක්වාන් යූ කියනවා ඔබ මට කරුණු දෙකක් ඉෂ්ට කරොත් මම මේ රට දියුණු කළා පෙන්නනවා කියලා. මිනිස්සු අහනවා මොකද්ද ඔබතුමාට කරෙන්න ඕන? එකක් හොරකම් කරන්න එපා. දෙක ජාතිවාදී බෑ. ඔබ අහපු ප්‍රශ්නට උත්තරේ එතනම තියෙනවා මම හිතන්නේ. හොරකම් කරන්න එපා. ඒක බොහොම පැහැදිලි. ඒක කාටවත්ම කරන්න එපා කියන එක බොහොම පැහැදිලි. දෙවනි එක ජාතිවාදය ආගම්වාද කතා ඇත්තටම අවශ්‍ය නෑ. මම එක තැනක ඔබ ඉස්සෙල්ලා අපි සාකච්ඡා මා කිව්වා පැවැත්ම සාමූහික වුණාට තමන්ගේ සාක්ෂි දැරීම පෞද්ගලිකයි කියලා. මා කිව්වා ආගමික. ඉතින් මා හිතනවා මේ කිසිම අනිත් අයට අයිති දේවල් ගන්න නැති හොරකම් කරන්න නැති උගත් අයට අවස්ථාව ලැබිය යුතු කාලය ඇවිල්ලා කියන එක විතරක් තමයි දැනට කියන්නේ. හොඳයි. අවසාන වශයෙන් ගරු පියතුමනි, මිනිස්සු බොහෝම වගකීම් සහගතයි සහ අතීතයත් එක්ක සංසන්දනය කරලා බලනකොට දැන් මේ රටේ මිනිස්සු තාමත්ම බුද්ධිමත් නැත්තම් මේ සිද්ධ වෙච්ච සිදුවීම් දාමය ඇතුලේ ලේවිලක් වෙන්න තිබ මුළු රටම. ඒ ජනතාව වෙනුවෙන් පණිවිඩයක් අපි දුන්නා අවසාන වශයෙන්. මම හිතනවා ජනතාව ගත්තම අප විවිධ තරාතිරම්වල අයව හමු වෙනවා. මිනිසුන් ඉන්නවා මේ වෙද්දි මම සාධාරණ නොකර කියන කාවත් විශේෂයෙන් නෙමෙයි සමහර නායකින්ට වඩා ඉස්සරහින් මිනිස්සුන් විශේෂයෙන් ගත්තම මේ රට ඉස්සරහට යන්න ඕන, අපි එකමුතුව ඉන්න ඕන, ඔබ ඕන ආගමක් ඔබේ ආගම හදාහන්න, නමුත් මට කරදරයක් ඕන පිළිවෙලට තමන්ගේ ආගම වැඩකට කරගෙන යන්න කියලා මිනිස්සු ඉතාමත්ම ඉස්සරහින් ඉන්න අපි එක ගැන සන්තෝෂ වෙනුනා ඒ තන තත්ත්වය පිළිබඳව. ඒක මම ඒ අයටත් විශේෂයෙන් මතක් කරන්නේ අප රටක් වශයෙන් තව ඉස්සරහට යන්න ආගමික සහජීවනය ඒ වගේම අනාගත පැවැත්ම වෙනුවෙන් අප හැම කෙනෙක්ම යම් පරිත්‍යාගයක් කරමින්
ඉදිරියට යනවා වගේම කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් අප හොරකම් කරන දේවල් ඒවා දකින තැන ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එතන තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. මම හිතනවා මේ මේ සිද්ධිය මේක මේ අර ටර්නින් පොයින්ට් එක කියන්නේ මේක මේ කරගන්න ඕන රටක් වශයෙන් අපි හැමෝම හිතන්න. ඇත්තටම අපේ රට ඉස්සරහට යන්න සාමූහික වෙන්න එකමුතු වෙන්න දිනු කරන්න හොඳම අවස්ථාව. මේක දිනු කරන්න පුළුවන්. අපි ඉගෙන ගන්න කාලෙත් දැනුත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කාලෙත් ඉති ඉගෙන ගත්තේ මේක දිනු වෙමින් පවතින රටක් කියලා. තාමත් ඉතින් එහෙම තමයි කියන්නේ. ඒක නිසා මේක දැන් දිනු කරන්න ඕන. නැත්තම් මේ ඉන්න ඔවගේ තරුණ අය ඉදිරියේදී ඔක්කොම ඉන්න අය මේ රටවල වලින් යාවේ. ඉතින් අප බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඉදිරි යහපත වෙනුවෙන් ආගමික පැවැත්මක් තියාගෙන හොඳ මිනිසුන් ලෙස හැමදාම රට වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔබ හැම කෙනෙකුටම බරම් ලැබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාටත් ස්තුතියි. ස්තුතියි ඔබතුමාටත්. මොකද ඒ කියු කාරණා සියල්ල මහගෙන හිටපු මටත් දැනුනේ ඇත්තට මේ පැහැදිලි කිරීම තමයි මේ රටට අත්‍යවශ්‍ය කාරණේ. අපි ජනතාවට මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ මේක ඇත්තටම කරුපියතුමන් කිවාසේම මේක හැරුම් ලක්ෂයක්. මෙතනදී පුළුවන් අපිට වෙනස් වෙන්න තිබිච්ච දේ. මෙතන තිබුණ ලොකු විනාශයක් ජීවිතහානි රසක් සිද්ධ වුණා. හැබැයි මෙතන අපිට පුංචි පහන් එළියක් පේනවා. අපේ මිනිස්සුන්ට රට හදාගන්න පුළුවන් විදිහට වෙනස් වෙන්න පුළුවන් තරයි. අපි හිතනවා ඒ අවස්ථාව ඉතාමත් ඉහළින් මේ රටේ ජනතාව ප්‍රයෝජනට ගනිමි කියලා. අද දවසේදී ඥානාර්ථ ප්‍රදීපයේ පුවත්පතේ කතෘ ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමනි නමස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. දවසේදී පැමිණීම වෙනුවෙන් ඒ වගේම මේ දේවල් මේ කලින් හාලා අනිත් කණින් පිට කරන්න නෙවෙයි ධාරණය කරගෙන මනාව පැහැදිලි කරගෙන අපි ඉදිරිය ගැන සිතිය යුතුයි. හෙට ආයෙත් හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයිබෝවන්.